මර්ධනයට එරෙහිව සිදු කරනු ලබන මෙම රැලිය සඳහා සම්බන්ධ වී සිටින දේශපාලන පක්ෂ වෘත්තීය සමිති බහුජන සංවිධාන විශ්වවිද්‍යාල ආචාර්යවරු කලාකරුවෝ මේ සියල්ල නියෝජනය කරමින් මේ මොහොතට සම්බන්ධ වෙලා ඉන්න ගෞරවනීය ස්වාමින් වහන්ස එවැගේම ආදරණීය අම්මේ තාත්තේ ආදරණීය සහෝදර වරුනි සහෝදරියනි මේ මොහොත කියලා කියන්නේ පහුගිය කාලවකවානුව තුන මේ රටේ ජනතාවට අධ්‍යාපනය අහිමි කරපු සෞඛ්‍ය අහිමි කරපු එවැගේම රැකියා අහිමි කරපු වැඩු කප්පාදු කරපු මේ ආර්ථික අර්බුදය හමුවේ සිය දහස් ගණන් මිනිසුන්ට ජීවිත අහිමි කරලා දාපු මේ රටේ සමස්ත ජනතාවට සතුට සාමය අහිමි කරලා දාපු දූෂිත දේශපාලකයෝ තමන්ගේ නිර්වත වසා ගැනීම සඳහා මර්ධනේ දත නියවමින් ඉන්න අවස්ථාවක් මර්ධනේ අවිය අමෝරගෙන ඉන්න අවස්ථාවක් මේකේ මූලිකම ක්‍රියාවලිය විදිහට අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහෝදරයා අන්තර් විශ්වවිද්‍යාලීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිදම් මහාමුදුරුවෝ කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරී හසන් ජීවන්ත කියන මෙන්න මේ සහෝදරවරු ත්‍රස්ත මර්ධන පණත ඇතුලේ සිරගත කරලා අද දවස වෙනකොට දින 30ක් සපිරෙන අවස්ථාවක් අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ විදිහට මේ ත්‍රස්ත මර්ධන පණතට අපි එරෙහි වෙන්නේ වසන්තලා සිර කරාට පස්සේ නෙමෙයි ඉතිහාසයක් තිස්සේ මේ මර්ධන නීතිය භාවිතා කරමින් උතුරේ දෙවෙන්ද ජනතාවක් පීඩණයටපත් කරා එවැගේම 80 දශකයේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ 626ක් අමුවේ ඝාතනය කරලා දාන්නේ අතුරුදහන් කරලා දාන්නේ මෙන්න මේ කියන ත්‍රස්ත මර්ධන බන්ධ භාවිතා කරමින් එනිසා ඉතිහාසයේ ඉඳන්ම අපි මේ ත්‍රස්ත මර්ධන බන්ධ රැරියව සටන් කරා ඒහා සමාන්තර සටන් පාඩ ගත්තා දැන් ආණ්ඩුව වසන්තලා හිර කරලා සිරිදම් මහාමුදුරුව හසන්ලා හිර කරලා බලාපොරොත්තු වෙනවා මේ අරගලය නතර කරන්න ඔවුන් හිතාගෙන ඉන්නේ මේ අරගලය කරේ වසන්තලා තනියෙන් කියලා අපි කියනවා වසන්තලා අරගලකලේ තනියෙන් නෙමෙයි ඔවුන් නියෝජනය කරේ ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය මේ රටේ ජනතාව ඒ වගේම ඔවුන් සටන් කරේ තමන් වෙනුවෙන් විතරක් නෙමෙයි මුළු මහත් සමාජයක් වෙනුවෙන් මුළු මහත් සමාජයක ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අන්න ඒ නිසා වසන්ත හිර කරාට මේ රැලිය ඇතුලේ වසන්තලා සිය දහස් ගණනක් ඉන්නවා මේ රැලියෙන් පිටත් වසන්තලා සිය දහස් ගණනක් ඉන්නවා ඒ නිසා වසන්තලා සිර කරාට වසන්තය සිර කරනු හැකි වසන්තය එක නතර කරනු හැකි කියලා අපි මේ ආණ්ඩුවට මේ අවස්ථාවේදී පැහැදිලිව මතක් කරනවා ඒ වගේම තමයි අපි දැක්කා පහුගිය කාලේ පම්බෝරි ගහනවා රනිල් වික්‍රමසිංහ ලෝකේ ඉන්න බලවත්ම නායකයෙක් මුළු ලෝකෙම රනිල්ට බයයි කියලා හැබැයි රනිල් වසන්ත මුදලිගේට බයයි ශිෂ්‍ය ව්‍යාපාරයට බයයි මේ රටේ ජනතාවට බයයි අන්නේ බය තමයි මේ වට කරලා තියෙන කැරලි මර්ධන පොලිස් නිලධාරීන් ඉන්න ලොරි රථවලින් පේන්නේ තැන් තැන් වල දාලා තියෙන බැරියල් වලින් පේන්නේ රනිල්ගේ මරබිය
එනිසා ආදරණීය අම්මේ තාත්තේ පහුගිය කාලය තුල මේ රටේ ජනතාව දෙවෙන් තරගලයක් කරගෙන ගියා. ඒ අරගලය ඇතුලේ අපි දන්නවා විශ්වවිද්‍යාල ශිෂ්‍යවන්ට උපාධිය හිමි වුණා. ඒ වගේම මේ රටේ ජනතාව ම්ලේච්ඡ විදියට පහර කෑම් වලට ලක් වුණා. සිරගත වෙන්න සිද්ධ වුණා. එතනින් එහාට ගිහිල්ලා මේ රටේ ජනතාව ජීවිතවලින් මේ අරගලය ඇතුලේ වන්දි ගෙව්වා. ජීවිත ප්‍රමාණයක් මේ අරගලයට කැප කරා. අන්න එහෙම ජීවිත කැප කරමින් ආපු අරගලය ඇතුලේ දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ඒ අරගලය ඇතුලේ ජනතාව ඉල්ලුවේ ජනතාවගේ අයිතිවාසිකම් දියලා කියලා. ඒ වගේම ජනතාවට බලය පැවරෙන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදපල්ලා කියලා මේ අර්බුදයට හදිසි ආර්ථික සහන දීපල්ලා කියලා තමයි කිව්වේ. හැබැයි අපි දැක්කා දැන් ජනාධිපති කියලා අපි පිළිගන්නේ කියලා අමතක වෙලා තියෙන ජාතික ලයිස්තුවෙන් තමයි පාර්ලිමේන්තුවට ආවේ කියලා අමතක වෙලා තියෙන කිසිදු ජනතා මතයක් නැතුව පාර්ලිමේන්තුවේ බීල් ගහලා තමයි පින් ජනාධිපති උනේ කියලා අමතක වෙලා තියෙන රනිල් වික්‍රමසිංහ තමන් පහුගිය දවස්වල පගාව දීලා ඇමතිකම් දෙනවා කියලා පොරොන්දු වෙච්ච අමාත්‍යවරු කියන්න බෑ. අන්නේ ඒ පිරිසට 38 දෙනෙක් අදාළව ඇමති දුර ලබා දුන්නා. එතන හිටියේ කවුද? මිනී මරපු අය, වංජා දූෂණ කරපු අය. ඒ වගේම තමයි මේ රට මේ තරම් අරාජකත්වයට පත්වීම සඳහා වැඩපිළිවෙල ක්‍රියාත්මක කරපු අය. ඒ නිසා අපි කියනවා අලුත් සලු පිළිඳගෙන ආවට මල් වට්ටි වලට අඩපිරිකර වලට යට වෙලාවට යකෝ ජනතාව තොපිව ප්‍රතික්ෂේප කරලා ඉවරයි. තොපි වෙනවලා ඉවරයි. අන්න ඒ නිසා ආයෙත් තොපිව පිළිගන්න මේ රටේ ප්‍රගතිශීලී ජනතාව සූදානම් නැහැ කියන කාරණාව අපි විශේෂයෙන් මේ වෙලාවේදී මතක් කරනවා. ඒ වගේම තමයි රනිල් වික්‍රමසිංහ අපි මේ රනිල් රාජපක්ෂට දෙනවා තව දින කිහිපයක්. ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ විදියට වගේම වෘත්තීය සමිති බහුජන සංවිධාන කලාකරුවෝ හැමදාමත් වගේ අපිත් එක්ක එකට හිටපු විශ්වවිද්‍යාල ආචාර්යවරු මේ සියලු දෙනා එකතු වෙලා අපි දෙනවා තව දින කිහිපයක් අපේ සහෝදරවරු නිදහස් කිරීම සඳහා. ඒ වගේම තමයි අපි පොදුවේ හදපු මේ ක්‍රියාකාරී සැලැස්ම මේ මහ පොළොවේ ස්ථාපිත කිරීම සඳහා අරගල කාමීන්ගේ එල්ලින් ඉටු කිරීම සඳහා අපි දෙනවා තව දින කිහිපයක්. ඒ දින කිහිපය ඇතුළත ඒ ඉල්ලීම් ටික ඉටු කරේ නැත්තම් අපි කියනවා පහුගිය 9 වෙනිදා පාඩම නැවත මතක් කරගන්න. ශිෂ්‍ය ව්‍යාපාරයේ විදියට අපි නායකත්වයේ දෙනවා වෘත්තීය සමිති බහුජන සංවිධාන විදියට මේ රටේ ජනතාව විදියට සියලු දෙනා එකතු වෙලා පරාජයටපත් කරනවා මේ දේශපාලන කුමන්ත්‍රණ. උඹලගේ කතාව අපි මේ ළඟදීම හමාර කරලා දානවා. ඒ නිසා අපි කියනවා තව දින කිහිපයයි තියෙන්නේ. රනිල්ලා තවමත් කරගෙන යන්නේ හැමදාම වගේ ජනතාවට සහන දීමේ ප්‍රතිපත්ති වෙනුවට උන්ගේ පාරම්පරික සූරා කෑමේ ගසා කෑමේ ප්‍රතිපත්තිය තමයි ක්‍රියාත්මක කරගෙන යන්නේ. එහෙනම් උඹලට පුළුවන් විදියට උඹලා ඒ ප්‍රතිපත්තිය රම්පලයල්ලා මර්ධනය කරපල්ලා රටේ ජනතාව එක්ක එකතු වෙලා මහාමාරේ වීදි අරගලය ඇතුලේ සැබෑ ජනතා බලය හමුවේ උඹලගේ කතාව හමාර කරනවා කියන කාරණාව
විශේෂයෙන් මතක් කරනවා එනිසා කලින් ආවේ රැල්ලක් නම් ඊළඟට එන්නේ සුනාමියක් සුනාමියක් ඒ සුනාමිය තමයි මේ සංවිධානය වෙන්නේ රටේ ගමක් ගමක් ගානේ නගරයක් නගරයක් ගානේ මේ මොහොත වෙන විටත් ජනතාව සංවිධානය වෙමින් තමයි පවතින්නේ එනිසා එනිසා රනිල් වික්‍රමසිංහගෙන් අපිට ඉල්ලීම් කරන්න දෙයක් නැහැ අපිට ආයාචනා කරන්න දෙයක් නැහැ අපි රනිල්ට අවවාද කරනවා අවවාද කරනවා කරුණා කරලා අපේ ශිෂ්‍ය නායකයෝ ඇතුළු මේ අරගලේ ඇතුළේ හිරගත කරලා තියෙන සිය දහස් ගණන් මිනිස්සු ජනතාව වහාම නිදහස් කරන්න ත්‍රස්ත බලද ඇතුළේ හිරගත කරලා තියෙන උතුරේ ජනතාව ඇතුළු සියලු දෙනා වහාම නිදහස් කරන්න එතනින් එහාට ගිහිල්ලා ජනතාවගේ පොදු අරගලකාමී ක්‍රියාකාරී සැලැස්ම සැලැස්ම වහාම ක්‍රියාත්මක කරන්න කියන පණිවිඩය අවවාදය උපදේශය රනිල් ඇතුළු මෙන්න මේ පාලනයට අපි දෙනවා එවාගේම තමයි ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාර විදිහට අපි කියනවා අපේ අරමුණු ඉටු නොවන ඕනෑම මොහොතක වීදි අරගලය ඇතුළේ සටන් තෝරන්න සටන් පාට තෝරන්න සටන් කරන්න ජනතාවට නායකත්වය දෙන්න ජනතාව එකතු කරන්න අපි පසුබට වෙන්නේ නැහැ වඩ වඩා දිරිමත්ව සවිමත්ව මේ ගමන අපි යනවා අන්නේ නිසා අපි අවසාන වශයෙන් මේ සහෝදරවරු නිදහස් කරන්න සහ අරගලේ පොදු ක්‍රියාකාරී සැලැස්ම මේ මහා පොළොවේ යථාර්ථයක් බවට පත් කරන්න කියන අවවාදය උපදේශය රනිල් ප්‍රමුඛ මේ ආණ්ඩුවට ලබා දෙමින් අපි අවසාන වශයෙන් කියනවා එකා මැත්තේ එකා මැරුණත් ගලා පපුවෙන් රුධිරු දහරක් කපා මිස අඩි නොගමු පස්සට අනාගත පර පුරට පාරක් අනාගත පර පුරට පාරක් ස්තුතියි